ඇත්තටම අද ඉතාමත් වැදගත් දවසක් මහනුවර නගර සභාවටත් අනිකුත් සියලුම ආයතනවලටත් පසුගිය මාසේ 20 වෙනිදා සිදු වුණු ආවාසනාවන්ත සිද්ධියත් සමග අපි සියලු දෙනාටම නිලධාරීන් හැටියටත් ඒ වගේම දේශපාලනය කරන සියලුම නායකත්වය ඇතුළු මහනගර සභාවේ නගරාධිපතිවරුන් සියලු දෙනාටත් යම් කිසි ප්‍රවේශයකට ඉදිරියේදී ගොඩනැගිලි මහනුවර නගරය තුල මොන ආකාරයකින් ඉදීවේ යුතුද කියන කාරණයක් ඒ වගේම දැනට හඳුනාගත්ත ඒ කියන්නේ නියති ක්‍රමයට හඳුනාගත්ත ඒ අන්තරාදායක ආකාරයෙන් තියෙන ගොඩනැගිලි සම්බන්ධයෙන් අපි ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ගයක් ඒ වගේම දැනට හඳුනා නොගත් සියලු ගොඩනැගිලි හඳුනාගන්නේ මොන ආකාරයෙන්ද කියන කාරණය සම්බන්ධයෙන් උත් අපි තීන්දුව ගත්ත ඒ සම්බන්ධයෙන් නගර සභාවටත් ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියටත් අපි යොමු කළා ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ ඉදිරියේදී ඒ සඳහා සැලසුම් සකස් කරනවා ඒ වගේමයි ඉදිරියේදී අලුතෙන් ඉදිවන සියලු ගොඩනැගිලි සඳහා නාගරික සංවර්ධන අධිකාරිය දැනට පවතින නීතීන් සහ රීතීන් වලට යටත්ව එය ඉතාමත් තදින් ක්‍රියාත්මක කළා එය අධීක්ෂණය කරමින් ඉදිරියට ගෙන යාම සඳහා වැඩපිළිවෙලක් සාකච්ඡා කර ඒ සම්පූර්ණ වගකීම අපේ නගර සභාවේ සැලසුම් කමිටුවටත් ඒ වගේ නාගරික සංවර්ධන අධිකාරියටත් අධිකාරියටත් පැවරුවා ඒ අනුව තියෙන නීතිය යටතේ ඒ කාර්යභාරය මම හිතන්නේ ඒ ආයතන දෙක විසින් හොඳින් කරයි කියලා ඉදිරියේදී පසුගිය වතාවල් වල තිබුණු අතපසුවීම් අමතක කළා ඉදිරියේදීවත් මේ නගරය නියම ආකාරයට ඒ අදාළ ආකාරයට ගොඩනැගිලි සකස් කිරීමේ ක්‍රමවේදයකට ඉදිරියේදී සියලු දෙනා යොමු වේ කියන කාරණය තමයි අපි සාකච්ඡා කරේ ඒ නිසා ඒ සියලු තොරතුරු සමග අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්න ඒ වගේම අනික පළාත් පාලන කොමසාරිස්තුමා ඇතුළු සියලු දෙනාත් අනිකුත් සියලු ආයතන සම්බන්ධ කරගෙන අවශ්‍ය සියලු විධිවිධාන ඉදිරි සති දෙක තුල සාකච්ඡා කරලා අපි තීන්දුව කළා ඉදිරියේදී මෙවැනි ආකාරයේ ගොඩනැගිලි අපේ මහින්ද කටුගහ නීතිඥ දේශනීතුමා කිව්වා වගේම පරිසරය සහ අනිකුත් සියලු දේත් ආරක්ෂා කරමින් මහනුවර නගරය සංවර්ධනය කරගෙන යන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් උත් අපි ඉදිරියේදී තීන්දුව తీරන ගන්නවා ඔව් දැනට ඒ සඳහා අඳුනාගත් රජයේ ගොඩනැගිලි සම්බන්ධයෙන් අපේ කමිටුව විශේෂඥ කමිටුව ඒ වගකීම යථා තත්ත්වයට පත් කිරීම පළාත් සභාවේ අදාළ නිලධාරීන් සමග එකඟ වෙලා තියෙනවා ඒ නිසා ඊළඟ වාර අවසාන වෙලා පාසල් නැවත අරින අවස්ථාව වෙනකොට ඒ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔවුන් ක්‍රියා කරයි ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නමුත් අනිකුත් පෞද්ගලික ආයතන සියලු දෙනා ගෙන්නලා අපි ඔවුන්ට මේ සඳහා තියෙන අවධානම අවබෝධ කරලා දීලා ඔවුන්ට ඒ සඳහා පෞද්ගලිකව ගත යුතු ක්‍රියාමාර්ගය ගැනීම සඳහා අපි ඔවුන්ට කමිටුවක් හැටියට කියලා දෙනවා ඒ වගේම එහෙම ක්‍රියාමාර්ග නොගත්තොත් නාගරික සංවර්ධන අධිකාරිය ඇති බලතල අනුව හා නගර සභාවට තියෙන බලතල අනුව ඉදිරියේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපි යොමු වෙනවා නෑ දැනට ඇතම් තියෙන නීතීන් අනුව අපි නාගරික සංවර්ධන අධිකාරියේ තියෙනවා ඇත්තට මේ සියලුම නීතීන් ආවරණය වෙලා තියෙනවා මෙහි යම්කිසි අතපසුවීමක් හෝ යම්කිසි ප්‍රමාද දෝෂයක් නිසා මම හිතන්නේ මේවා හරියට යථා පරිදි ක්‍රියාත්මක වෙලා නැහැ ඒ නිසා නීතිය අපි නිලධාරී සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මහනගර සභාවේ ගරු නගරාධිපතිතුමා ඒ වගේම නියෝජ්‍ය නගරාධිපතිතුමා ඇතුළු සියලු මන්ත්‍රීවරුන්ගෙනුත් ඒ වගේම සැලසුම් කමිටුවට සම්බන්ධ වෙන සියලු දෙනාගෙනුත් නීතිය හරියාකාරයෙන් ක්‍රියා කළා නිවැරදි ආකාරයෙන් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා උපදෙස් ලබා දෙන්නේ කියන එක අවංකවම